අවසරයි අරිහතුන් වහන්ස අප ආහාර වශයෙන් ගන්න ඒ කබලින්කාර සංචේතනා සම්පස්ස විඥාන යන හතරේ කෙටි අර්ථයක් ලබා දෙන්න මෙන්න ඉල්ලා සිටි. ඔව් දැන් මේ සියලු මිනිස්සු අපි ඇහෙන් රූපයක් දැකලා තදුවේම් පටිච්ච වුණොත් ඒ තදුවේම් පටිච්ච වීම නිසා අපි තුල අනුරාගයක් ආවොත් එතෙන්දී කබලින්කාර ආහාර සංචේතන ආහාර සම්පස්ස ආහාර විඥාන ආහාර හතරම අපිට උරුම වෙනවා හතරම උරුම වෙනවා නම් මේකත් පරිවර්තනය කරලා තියෙන්නේ කබලින්කාර ආහාර කියන්නේ කෑලි කන කෑලි කොල්ල කන විකල කන ආහාර එක්ක කැබලි ආහාර ඒකට බ්ලෙන්ඩර් එකකට දාලා ගත්තොත් ඒක කැබලි කරලා නැහැ නේ දැන් ඒක කුඩු කරලා නේ එමනම් රාරකු කැබලි කරලා ගන්න නැහනේ ඒවා බොන්න පුළුවන් නේ ඒක නෙමේ කය බලියක ආකාරයට පත් කරන්නා වූ ආහාර යම් කිසි ගෑනු ළමෙක් වෙසක් කූඩුවක් වගේ අංගපසනක පේන්න ඇඳලා යනවා නම් ඒක බලන මිනිහට අනුරාගයක් උපදිනවා අර පුද්ගලයාගේ අර ඕ කබලින්කාර ආහාර ඕලාරිකං වා සුකුමං වා දෙකම උපදිනවා ඒක සංචේතනා උපදිනවා සම්පස්ස වෙනවා විඥාන ආහාර උපදිනවා හතරම උපදිනවා හැබැයි අර පැණි රස වැඩියෙන් කෑමත් කබලින්කාර ආහාරයක්ම තමයි ඒක එතකොට කය බලියක ආකාරයට පත් වෙනවා අරක්කු බිව්වත් කබලින්කාර ආහාර තමයි අර කාණු පල්ලේ වැටෙන්න වෙනවා අර කය බලියක් වගේ හරි මේ හොඳට වෙරි වෙලා කාණු පල්ලේ වැටෙන්නේ ඒත් කබලින්කාර ආහාර එතකොට විඥාන ආහාර සංචේතන සම්පත ඔක්කොම තියෙනවා එකයි කිව්වේ ඕලාරිකං වා සුකුමං වා කියලා දෙආකාරයක දෙපැත්තක තියෙනවා දැන් කවුරු හරි ආම්තුරු නමක් අම්තු විදිහේ සරෙප්පු දෙකක් දාලා අමුතු විදිහේ කොණ්ඩේ වබල කොණ්ඩේ අමුතු විදිහට කපලා ගියොත් ඒකත් කබලින්කාර ආහාරයක් තේරුණාද තනසර ඔබ වාසේ නිදිනු රෝගී දීර්ඝස්පත දැන් ඔය සිල්මෑණි කෙනෙක් ඇස් බ්‍රවුස් ඒවා මේ අගාලා අරවා මේවා කරනවා නම් ඒකත් කබලින්කාර ආහාරයක් එහෙම අයත් ඉන්නවා ඒ අය සිල්මෑණියෝ නෙමෙයි ඒ අය නිකන් මේ විලාසිතා ගන්න අය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස